සම්මා සම්බුදු සරණයි සදහවත් ඔබ හැම දෙනාටම සදහවත්නි ධර්මාවබෝධය තුලින් ජීවිත අවබෝධය පසක් කර දෙනු ලෙසින් සෑම බ්‍රහස්පතින්දා දවසකම බෞද්ධ ආරූප වහනේ නාලිකාව සදහවත් ඔබගේ හිත සුව පිණස විකාශයට එකරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ තවත් එක් දායකත්ව සද්ධර්මදේශනයක් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ සුපින්නතුනේ සුපුරුදු පරිදි දේශනා අවපාත්වන්නට අදත් ඔබ අප කෙරෙහි අනුකම්පාවෙන් මේ උතුම් ධම්සභා මණ්ඩපයට වැඩම කරන්නට යෙදුණු කහපොළ ශ්‍රී සද්ධර්මාරාම මහා විහාරයේ මර්දන්කල්ල කරුණාගල චිත්ත විවේකාරාමයේ යන උභය මහා විහාරාධීශවර කම්මට්ටානාචාර්ය පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම එක්ව සාදුනාද පවත්වමින් සියල්ලන්ට ප්‍රථමව ධම්සභා මණ්ඩපයට පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 සදහවත්නේ මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සඳහා අද සදැහැති දායකත්වයෙන් ගන්මින් කටයුතු කරන්නේ උඩපෑබොටුව විසූ විශ්‍රාමලත් විදුහල්පති ඩීඑම් නිහාල් එරබද්ද මහතා පරලොව සැපත් වී වසර දෙකක් ගත වීම නිමිත්තෙන් එතුමන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමටත් එවැගේම දෙපාර්ශ්වයෙන්ම පරලොව සැපත් වන්නට යෙදුණු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනාවන් සිදු කිරීමේ අරමුණෙන් එතුමන්ගේ ආදරණීය භාර්යාව ඇතුළු ඒ පවුලේ සුපින්වතුන් පිරිස විසින් එහෙමනම් මෙතෙන් සිට දේශනාව පවත්වන්නට ඉතාමත්ම ගෞරවයෙන් පූජනීය තපෝවනයේ අරියදජ පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කරනවා. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කමාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ බෞද්ධ මාත්‍ය චාලේ හරහා ලෝකයේ පුරා විසිරුවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ විසුද්ධි මාර්ගයේ දිව දිගහැරුම ඕ ඒ නිවන් මඟ පිළිබඳව දේශනා කරන ධර්ම දේශනා මාලාවේ මග්ගමග්ග ඥාන දර්ශනයේයි තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්ට ඒ තුලින් රැස් කර ගන්න අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තිය බලාපොරොත්තු වෙන උඩ පෑබොටුව විසූ විශ්‍රාමලත් විදුහල්පති ඩීඑම් නිහාල් එරබද්ද මහතා පරලෝසපත් වෙලා වසර දෙකක් ගත වෙනවා ඒ නිමිති කරගෙන ඒ දෙපාර්ශ්වයේම පරලෝසපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්නට වගේම දහමට ලැබි සියලු දෙනාට මේ භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. භාර්යාව ඇතුළු දරුවන් තිදෙනා විසින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට බෞද්ධ මාත්‍යචාර්ය කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට මෙන්න මේ අරමුණු ඉටු කර ගැනීම අදහසින් ධර්ම දානමය පින්කම සිද්ධ කරනවා. අපි දිග හැරගෙන ඉන්නේ විසුද්ධි මාර්ගය. විසුද්ධි මාර්ගයේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය, සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි පිළිබඳව ධර්ම දේශනා විශාල ප්‍රමාණයකින් මේ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කරලා නිවැරදි අවබෝධයක් තුළින් එන ගමනේදී මග නොමග නිවැරදි මාර්ගය මොකක්ද වැරදි මාර්ගය මොකක්ද
निवर्दि मार्गेट मग किवा नमग वर्दि मार्गेट नमग किवा गुड़ा दिना में निवर्दि व भावना नो किरीमनी सा या पिलिबांध में निवर्दि अवबोध्यक नतिनी सा नमगट वैटेनो नमगट वैटेन अवस्तावक तमाई मग्गमग्ग ज्ञान दर्शन विशुद्धि सिद्धकरा नमगिंग बेहर करला निशि मगट निवेदि मगट आगे मनस पच्चिरीम अड़क मग्गमग्ग ज्ञान दर्शन विशुद्धि मग नमग ज्ञाने क्या नुवनी दर्शने क्या दाकिन विशुद्धि क्या पड़ात्म पिरीसीधु मग नमग नुवनी दकिन वडात्म पिरीसीधु इकट के मग्ग मग्ग ज्ञान दर्शन विशुद्धि इना मार्गे पिरी बांधव निवेदि मग वेरदि मग पिरी बांधव पसुगे सती वेलापी पहदिल कला करुणु पहक करुणु दहायक बुद्रजानन महान से पहदिरी करना में करुणु दहायट वेटेनी नेतुव निवेदि मग गन्ना कार्य विदर्शना भावना करन आयत में करुणु दहायम वारिन वारेन ये करुणु दहाय तुले याम किसी के ने क्रेवटेन मम अधिगमे अक्लेबुआ मम मार्ग फले अक्लेबुआ कियने ये सितुविल्लेन तमंगे मानस वरदवागान एनिसा ये दहाय करुणु दहाय पीड़ी बांधव निवेदि अवबोध्यागेन ये करुणु दहाय पीड़ी बांधव पहदिल किरीमा करगेन ये धर्मता दहाय मनसि नयन करलाट एलेनेतु इवा वेरदि आकार गणनेतु ये हटगान उपक्लेशन पीड़ी बांधव मान्यतिकरगाने नेतु निवेदिव अनित्य दुख अनात्म वशेन में नहीं करना आकार्य पहदिरी करना प्रतिपदा ज्ञान दर्शन विशुद्धि इलागट तीन इलागट ज्ञान दर्शन विशुद्धि में मग्गमग्ग ज्ञान दर्शन विशुद्धि प्रतिपदा ज्ञान दर्शन विशुद्धि ज्ञान दर्शन विशुद्धि मे विशुद्धि तुनिमतीन एक्कम द्याकरंट एकमाय अनित्य दुख अनात्म वशेन जनगणना देखगा अभी दानवा अपट तेरेना अपट वेटहेनवा श्यामदेयक अनित्यन कारण श्यामदेयक अनित्यन कारण अभी दनगत्ट इक निवेदिव दखगत्ते अब निवेदि अवबोध क्लबागंडना सामान्य जीवितेदी दिनदा जीवितेदी अपट पेन शाम देकमत्येन ये अनित्य स्वभाव पेन तेरेन इवट हेन मैं शाम देख मणित्य वटिन देख गेदरट गेन एक पोड़िया तो पशुवी मकिन वटिल बिंदु अभी दान एक अनित्य नित्य अग्निमीकेर इवागेम ये निवसितेन उपकरण इवागे वत्त पिटियतेन देवा सैम महत्व विनाशन भवत्न तेरे नमु बुद्रजान देशनाकर्मी विनाशीम दनगिन मदि इक तनित्य पीड़िबंध यमाकारिकोध नमु तपट निवेदिव मे धर्म मार्गे गमन करांड अवश्यकराने मे नाम रूप देखे अनित्य स्वभाव इन शातम अभी दिट्टि विशुद्धि नाम रूप देख हट व्यंकर दिट्टि विशुद्धि कर्म देश विभाग करला परीक्षा करला बेदल व्यंकर दिट्टि विशुद्धि अभी पहदिरी करगत्त निरोल करगत्त लोके विश्व क्रियात्मक धर्मताधिकाय नामे रूपे किन कारण तर कंका वितरण विशुद्धियं अपि पहदिरी करगत्त निरवुल करगत्त अपट तिबुन शकसंका नैति करगत्त
नाम रूप देखे हेतु प्रत्यन बल इसल हेतु हटगा भव देखल दन देखल अभी निराउल कर हेतु मै हटगा कारण नाम रूप धर्मी निवेदि स्वभाव यतम मग्गम ज्ञान दर्शन विशुद्धि इद्रियट सिद्धक नाम रूप धर्मता दिखेम तीन लक्षण तुनक विश्व क्रियात्मक अतीत वर्तमान अनागत में कालत्रे मे धर्मता क्रियात्मक अनित्य स्वभाव दुख स्वभाव अनात्म स्वभाव मेघ धनगा दखगा दखगनीमत्ल स्थावरेकटेन साहतिकवेन स्थिरवेन मनसट ओ अनित्य अस्थिराय तावकालिकाय एनांगे उपक्लेशान गे मिदिला उपक्लेशान पहाग पसुगे देशनावल पहदिरी करा अदे इतरु करुणु पिरिबंदु देशना करना इगाव करुण तमाय अधिमोक्के अधिमोक्क केला क्यान्नी चैतसिकवलो अधिमोक्क केला वचने तक विचार अधिमोक्क वीरिय प्रीति चंद केला प्रकीर्णक देशना करना अवस्था तीन अधिमोक्क के इतनी संधान करण मैं अरमुन निश्चय कर गया नमुत मे मग्गमग ज्ञान दर्शन विशुद्धि मे उपक्लेशान्तुल पहदिरी करण अधिमोक्क के वचने बलव श्रद्धा भावना करण के कुट मे धर्म्यान बेदल वेंकल बलन निवेदिव मे परीक्षा करण के कुट बलव श्रद्धावक्न तो श्रद्धावक्यन वचने अर्थे तेरम तो द्रद्धावक्या तुनुर्वान पेहदीम बुद्धरत्न दमरत्न संगरत्न त्रिविधरत्न प्रसाद पेहदीम नवेनस्वन स्वभावेटिक अचल श्रद्धा वेनस्वन स्वभावेटिक अचल श्रद्धा निवेदिव तुनुर्वाण सरण गी अचल श्रद्धा विनुक्त पुच्छर मैंने श्रद्धा बलवत्पदीन द्रजानन महांस किरी धर्मीय किरी महासंगरत्न किरी तदृश्य बलवत्न एक क्लेशाक उपक्लेशाक तथागत से देशनाकरण मे धर्म्यान समव पावत्ता कारण समव अडुत्नेतु वेडुत्नेतु समपाव इतने में बलवत्तु सद्धाव एतिवनाम एकट रेवटेना मत भावना करन कट मा विदर्शना भावना करन मंदे विदर्शना भावना करन कट मत इना बलवा सद्धाव केले आड़ सितु विल्ला पहल देना मत तुनुवार तुनुर्वान केरे बहुम प्रसाद याक्केन लोकु प्रसाद याक्केन लोकु पहदी माक्केन हेतुलया हितन या अधिगमे कटावक्यर या मार्गे कटावक्यर या पले कटावक्यर तथागत से देशना करना एक वैरि एक उपक्लेश एक स्थितविल्लक पितर है अभी दान स्थितविल्लक अभी मे पिलिबंध कर्ण कर्ण पहदिरी कर लती है स्थितविली पिलिबंध इना स्थितविल्ल अभी देखगांडोनी हरवांडोनी उद्याव्याणु दर्शन ज्ञाने मकद मे उद्याव्याणु दर्शन ज्ञाने अपि उपदवागत युतुम ज्ञानयक अवश्यमकरण ज्ञानयक इदिरेट अंत प्रतिपदा ज्ञान दर्शन विशुद्धियेदि नवमहाविदर्शना कियला तियेन एकेन पलमिनी एकक तमयि उद्याव्याणु दर्शन ज्ञाने इट कलिन अपि ज्ञान देखक उपदवागत सम्मर्शन ज्ञाने नमुद्यनुत् विभाग करला परीक्षा करला बलीमतुल सम्मर्शन ज्ञाने उपदीनव हटगान्नव नाम रूप पिडिपांदव पिरिसिंदुव दनगत्त नाम रूप परिच्छेद ज्ञाने दें अपि उद्याव्याणु दर्शन ज्ञाने एकावट अति करगान्नव एहनां ए सितुविल्लट
අපි දන්නා සිතවිල්ලක ආයෂ සිතවිල්ලක ආයෂ තමයි චිතක්ෂණයක් චිතක්ෂණයක් කියන්නේ සප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන එක ඔයත්තන්ට හොඳට පැහැදිලි දැන් දේශනා රාශියක් තුළින් මේ පිළිබඳව අනන්ත ප්‍රමාණ පැහැදිලි කරලා දුන්නා එහෙනම් මේ චිතක්ෂණයක් තුළ ඉපද බිඳින ඇති වෙනව නැති වෙන අර ශ්‍රද්ධාව නැමැති සිතවිල්ලක් ඇතිව නැති වෙනවා ඇතිව නැති වෙනවා ෂේ වෙනවා වැය වෙනවා හට ගන්න ෂණයෙන් බිඳිලා අවසන් වෙනවා හට ගන්න ෂණයෙන් බිඳිලා අවසන් වෙනවා එහෙනම් හට ගන්නවට කිව්ව උදේශය බිඳිලා අවසන් වෙනවට කිව්ව චිත්තක්ෂණයයි බිඳිලා අවසන් වෙනවට කිව්ව වැය කියලා ඉපද බිඳිනවා ඉපද බිඳුනේ ශ්‍රද්ධාවෙන් ඒ සිතුවිල්ල ශ්‍රද්ධාව නැමැති සිතුවිල්ල ඉපද බිඳුනා ඇති වෙලා නැති වුණා ඇති වෙලා නැති වුණා නම් එතන තියෙන්නේ නිත්‍ය ස්වභාවයක් නෙමෙයි එතන තියෙන්නේ අනිත්‍ය ස්වභාවයක් අනේ අනිත්‍ය ස්වභාවය අර උද්‍යව්‍ය ඥානය තුළ ප්‍රකට වෙනවා බලවත් වෙනවා ඒක පැහැදිලිව දකිනවා නිර්වෝල දකිනවා ඒතර උදය කියන එක අවබෝධයි හටගත්ත හට ගන්න ස්වභාවයෙන් නැති වුණ වැය ඒ දර්ශනය තුළම දර්ශනය වෙන්නේ අනිත්‍ය කියන ස්වභාවය. නিত্য නැහැ කියන ස්වභාවය, අස්ථිරයි කියන ස්වභාවය, తాවකාලිකයි කියන ස්වභාවය, මොහොතක්වත් පවතින්නේ නැහැ කියන ස්වභාවය මනසින් දකිනවා. දැන් එකම බලනවා ඒක දුක්ඛ ලක්ෂණය මොකක්ද කියලා. දැන් ශ්‍රද්ධාවෙත් තියෙනවද දුක්ඛ ලක්ෂණය? ශ්‍රද්ධාව කියන්නේ සිතුවිල්ල. ඒතර සිතුවිල්ල දුක්ඛ ලක්ෂණය තමයි පිළීමක් තියෙනවා. පීඩාවක් තියෙනවා. එහෙම නැත්නම් ඒක තේරුම් ගන්න අමාරු නම් මෙන්න මේ විදිහට ගන්න පුළුවන්. මේක දුක්කට අයිති එකක්ද? සැපයට අයිති එකක්ද කියන්නේ. ශ්‍රද්ධාව කියන්නේ. හැබැයි ශ්‍රද්ධාව ඕනේ. මේ යන ගමනේ ශ්‍රද්ධාව ඕනේ. ඒතර ශ්‍රද්ධාව දුකට අයිති වෙන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කරගන්න ඕනේ. කොහොමද මේ ශ්‍රද්ධාව දුකට අයිති වෙන්නේ? ශ්‍රද්ධාව කියන්නේ සිතුවිල්ලක්. සිතුවිල්ලක් කියන්නේ නාම ධර්මයක්. ඒතරේ නාම ධර්මය ක්‍රියාත්මක කරන්න රූප ධර්මයක් අවශ්‍ය කරනවා. ඒ කියන්නේ සිතයි කයයි. ඒතර සිතුවිල්ල කයත් ඇසුරු කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ශරීරය ඇසුරු කරගෙන. ඒතර නාම රූප දෙක ක්‍රියාත්මක වෙන්නේ. නාම රූප දෙක ක්‍රියාත්මක වුණ එතනින් අපිට අනිත්‍ය ලක්ෂණයත් පැහැදිලි කරගන්න පුළුවන්. ඒතර නාම රූප දෙක ඉපද බිඳිනවා. ඉපද බිඳිනවා ඒ ඉපද බිඳිනවත් එක්කම ඒක ප්‍රත්‍ය වෙනවා ආයතන හයක් නිපදවන්නේ. මොකද නාම රූපච්ච සලායතන. බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ආයතන හයක් යම් කිසි කෙනෙක් ලබනවා නම් යම් කිසි කෙනෙක් පහල කරගන්නවා නම් යම් කිසි කෙනෙකුට ඇති වෙනවා නම් ආයතන හයක් නියත වශයෙන්ම නාම රූප දෙකේ ක්‍රියාවක් තියෙන්න ඕනේ නැත්නම් ආයතන හයක් පහල වෙන්නේ නැහැ කියන කාරණය. පටිච්ච සමුප්පාදිතාමත්ම මනාව ලස්සනට निराවුල්ව නිවැරදිව පැහැදිලිව තියෙනවා. ඒතරේ ආයතන හය අපි දන්නවා. ඒකේ තනිත්‍ය දකින්න පුළුවන්. මේ ශ්‍රද්ධාව නැමැති සිතුවිල්ලේ මේ අනිත්‍ය ස්වභාවය තමයි මේ දිරියට අරගෙන යන්නේ දුක කියන තැනට පත් වෙන ආකාරය පෙන්වන්නේ. ඒතර ආයතනහ නාම රූප දෙකේ ක්‍රියාව සිද්ධ වෙච්ච තැන ආයතන හයක් පහළ වෙනවා. ඒතර ශ්‍රද්ධාවයි තියෙන්නේ නාම ධර්මයකට. සිතුවිල්ලක් විතරයි. මේක කයත් එක්ක බැඳිලා තියෙන නිසා රූපයත් එක්ක සම්බන්ධයි. රූපයත් එක්ක ක්‍රියාත්මක වෙනවා නාම රූප දෙකේ ක්‍රියාවයි. සලායතන නාම රූපච්ච සලායතන පච්ච පස්ස ස්පර්ශ හයයි චිතක්ෂණයක් තුළ ඇතිලා නැතිලා යන ස්පර්ශයක් පස්ස පච්ච වේදනා විඳිනවා වින්දනය විඳී චිතක්ෂණයයි ආයෙස් වේදනා හයම ගත්තොත් චිතක්ෂණ හයයි ඒ හය ප්‍රත්‍ය වෙනවා තෘෂ්ණාව නැමැති නාම ධර්මයන්ට ඒ තෘෂ්ණාව නැමැති නාම ධර්මයන් චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. එතරම් තියෙන්නේ උදය හා වැය. ඒ ප්‍රත්‍ය වෙන උපාදානයට කාම උපාදාන, භව උපාදාන, දික්ඛ උපාදාන, අන්තවාද උපාදාන. ඒක සිතුවිලි විතරයි.
චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි නැති වෙන්නේ කර්ම නැමැති නාම ධර්මයන් පිළියෙල කරලා සකස් කරලා. ඒතර කර්ම ධර්මයන් කියන්නේ සිතුවිලි, සිතුවිලි වල ප්‍රබල බව, බලවත් බව. කර්ම කියන්නේ ඒකයි. චේතනා වික්කවේ කම්මං වදා. මහණෙනි මම චේතනාම කර්මයේ වශයෙන් පනනවා. චේතනාව කියන්නේ සිතේ බලවත් ස්වභාවය. ඒතර ඒ කර්ම භවය උපාදාන පත්‍ය භව. ඒ කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍ය වෙනවා. ඒ උප්පත්ති භවයේ ජාතියට ප්‍රත්‍ය වෙනවා. භවපත්‍ය ජාති. ජාති පත්‍ය ජරා මරණ. අන්න චරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස සම්භවಂತಿ. එතන ගිහිල්ලා නවත්තුවා. දැන් වර්තමානයේ එතන නැවතිලා තියෙනවා. දැන් අනාගතයටත් අපි මේ සද්ධාව කියන ධර්මතාවයට අපි මට සද්ධාාවක් උපදුණා කියලා ගත්තොත් දිටි. මගේ සද්ධාව බොහොමත්ම උසස් කියලා ගත්තොත් මානිය. ඒ සද්ධාව නැමැති සිතුවිල්ලට ඇලුම් කිරීම වශයෙන් ගත්තොත් තණ්හා. ඒතර තණ්හාවක් තියෙනවා, මානයක් තියෙනවා, දික්කයක් තියෙනවා. හැබැයි එයා කියන මට සද්ධාව තියෙනවා. දැන් හොඳට කල්පනා කරලා බලන්න හරිද වැරදිද කියලා. මගද නොමගද? මොකද තණ්හාව ක්‍රියාත්මක වෙනවා නම්, මානය ක්‍රියාත්මක වෙනවා නම්, දික්කිය ක්‍රියාත්මක වෙනවා නම් එතන අරිහත්ත්වේ නැහැ. දික්කිය ක්‍රියාත්මක වෙන තැන චුල සෝතාපන්නක් නැහැ. ඒතර මානය තණ්හාව ඇතිවෙනවා නම් අරිහත්ත්වයක් නැහැ. එන සෝවන්නක් නැහැ. එනිසා තමයි තථාගතයන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ මේ මග නොමග. නොමග යන්නේ නැතුව නිවැරදි මගට එන්න. සද්ධාව ඕනේ හැබැයි මේ ගමන යන්න. සද්ධාව නැතුව මේ ගමන යන්න බෑ. තුනුරුවන් කෙරේ ප්‍රසාදයක් ඕනේ, පැහැදීමක් ඕනේ, මේ පිළිබඳව ලොකු ගෞරවයක් ඕනේ, පිළිගැනීමක් ඕනේ, තෝනේ. හැබැයි එකක් අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. ප්‍රාණාත්ම වශයෙන් දකින්නේ ඒ නාම රූප ධර්මයන් තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්න බෑ. ඒ සද්ධාව නැමැති සිතුවිල්ලක් තමන්ගේ කැමැත්ත හැටියට පවත්න්න බෑ. අර අචල සද්ධාවට આવත් නොවෙනස් වෙන වෙනස් වෙන්නේ නැහැ. තුනරන් කෙරේ ඇති වෙන ප්‍රසාදය ධර්ම අවබෝධය තුළයි අචල සද්ධාවට එතකම චල සද්ධා. එහෙනම් සද්ධාව කියන ධර්මතාවයේ සිතුවිල්ලක්. එතකොට මේ සිතුවිල්ල කයත් එක්ක ක්‍රියාත්මක කරලා පටිච්ච සමුප්පාදයට අනුව බලන්න ගිහිල්ලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසා කියන තැනටපත් කරලා තියෙන්නේ වර්තමානයේ. පත් කළා තියෙන්නේ. අනාගතයටත් මේ ආකාරයටමපත් වෙනවා සද්ධාවට තණ්හා මාන දික්ටි තිබොත්. එහෙනම් තණ්හාවෙන් තොරව, මානෙන් තොරව, දික්කෙන් තොරව ඒක සිතුවිල්ලක් විතරක් කියලා දැනගන්නහා දැකගන්න. දැනගන්නත් ඕනේ, දැකගන්නත් ඕනේ. ඒතර දැනගත්තා, දැකගත්තා. ඒ සිතුවිල්ල චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. උපදිනවට කිව්වා උදය කියලා. විපරිණාම හේවත් බිඳීමට කිව්වා වැය කියලා. චිතක්ෂණයක් තුළ උදේ වැය. උදේ වැය. ඒ තුළම අනිත්‍ය ලක්ෂණය ප්‍රකටයි. අර පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කරලා ගලපලා බැලුවා. ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා ඒ ධර්මයේ ඉදිරියෙන් තියෙන ධර්මයට ප්‍රත්‍ය වෙලා, ඒ කියන්නේ නාම රූප සලආයතන වට ප්‍රත්‍ය වෙන ආකාරය හා සලආයතන ස්පර්ශයට ප්‍රත්‍ය වෙන ආකාරය, ස්පර්ශය වේදනාවට ප්‍රත්‍ය වෙන ආකාරය, වේදනාවට වේදනාව තණ්හාවට ප්‍රත්‍ය වෙන ආකාරය, තණ්හා උපාදානයට ප්‍රත්‍ය වෙන ආකාරය, උපාදානයේ කර්ම භවයට ප්‍රත්‍ය වෙන ආකාරය හා කර්ම භවයේ උප්පත්ති භවයට ප්‍රත්‍ය වෙන ආකාරය, උප්පත්ති භවයේ ඡාතියට ප්‍රත්‍ය වෙන ආකාරය හා ඡාතිය හැවත් පහළ වීම, සකස් වීම, හට ගැනීම සිද්ධ කළොත් අර නාම රූප දෙකේ ක්‍රියාවට සරසිතවිල්ල බලවත් ඇති කරලා ඒ නාම රූප දෙකේ ක්‍රියාවට ඉඩ දුන්නොත් අනාගතේ චරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්භවಂತಿ සම්භ වෙනවා. එන සද්ධාවත් අනිත්‍ය ධර්මයක් හැටියට දකින්න අනිත්‍යයි. ඒ වගේම දුකයි. දුකටයි ඒ ධර්මයක්. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි සිද්ධ වෙන්නේ. ප්‍රත්‍යයට අනුරූපවයි. ඵලයේ උපදවයි. ප්‍රත්‍ය කිව්ව උපකාර ධර්මයට. ඒකට අනුරූපව තමයි ඵලය හදන්නේ. එහෙනම් ඵලය හදන්නේ ඵලයේ දුක්.
එන සද්ධාවත් අපි මේ භවයේ කියලා යන්න මේ සද්ධාවට ඇලුම් කරන්නේ ඇලුම් කරොත් තණ්හාව ප්‍රියකලොත් තණ්හාව සද්ධාව මට හොඳට සද්ධාව තියනවා කිව්වොත් එතකොට දික්ටි මටයි සද්ධාව තියෙන්නේ දික්ටි ඇයි මම කියලා පුච්චලෙන්නේ සත්‍යයක් නෑ පුච්චලෙත් නෑ ජීවිතයක් නෑ සිතවිල්ලක් විතරයි සද්ධාව කියන්නේ මගේ ශ්‍රද්ධාව හොඳයි මනාව තියෙන මට ශ්‍රද්ධාව විකට මට ශ්‍රද්ධාව තියෙන මානේ බලන්න මේ සියුම් ලෙස ක්‍රියාත්මක වෙන ක්ලේශයන් තමන්ට නොදැනි තමන්ට නොතේරි තමන්ට වැටහෙන්නේ නැතු ඉතා සියුම්ව ක්‍රියාත්මක වෙන මේ ක්ලේශයන් ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන මේ උපක්ලේශයන් මේවට අහුවෙන්න එපා මේවට අවුනොත් මග වරදිනවා ඒ ධර්මතාවයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. ඒක අනිත්‍ය නම් දුකයි. තමාගේ වසඟේ පවත්තන්න බැ අනාත්මයි. එහෙනම් ඇයි ඇලෙන්නේ? එහෙනම් ඒ ප්‍රිය කරන්නේ. තමාගේ වස්සේ පවත්තන්න බැරි නම් තමාගේ කැමැත්තට අනුව පවත්තන්නත් බැරි නම් ගිහිල්ලා දාන්නේ දුකට නම් මොහොතක්වත් පවතින්නේ නැත්තම් ඇයි අපි ඇලෙන්නේ? ඒ අපි ආශා කරන්නේ. ඒ අපි ප්‍රිය කරන්නේ. නෑ මනසෙන් අයින් කරගන්න. අනිත්‍ය වශයෙන් දැකලා, දුක්ඛ වශයෙන් දැකලා, අනාත්ම වශයෙන් දැකලා අයින් කරගන්න. එන ශ්‍රද්ධාවත් තියලා යන්න වෙන්නේ. ශ්‍රද්ධාවත් දුක ඇති කරන ධර්මතාවය. හැබැයි ශ්‍රද්ධාව ඕනේ. ශ්‍රද්ධාවත් ඕනේ, වීරියත් ඕනේ, සතියත් ඕනේ, සමාධියත් ඕනේ, ප්‍රඥාවත් ඕනේ. මේ ධර්මතා පහ නැතුව නිවන් දැකපු කෙනෙකුත් නැහැ. මාර්ගඵල ලැබපු කෙනෙකුත් නැහැ මේ ධර්මතා පහ නැතුව. හැබැයි මේ ධර්මතා පහත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හා උදේ වේ වශයෙන් දැකලා මේ පහට තියෙන ඇල්මත් මම කියන දික්තියෙන් තොරවත් මට හොඳට ශ්‍රද්ධාව තියෙන මගේ ශ්‍රද්ධාව ඉහළයි කියලා ඒ මානයත් අයින් කරලා තණ්හා මාන දික්ක අයින් කරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගන්න දැකගන්න. එයාට නිවන් මඟ විවෘතයි. එම නැති වුණොත් එයා එතනදි රැවටෙනවා. රැවටිලා හරි මං දැන් මට හරි ඉහලින් ශ්‍රද්ධාව තියෙනවා කියලා. මගේ ශ්‍රද්ධාව හොඳයි කියලා එයා රැවටෙනවා මම මාර්ගඵලයක් ලැබෙන්නේ. මට හොඳටම ශ්‍රද්ධාව තියෙනවා. එයා මාර්ගඵලය ලැබලා ඉන්නේ කියලා වැරදි දික්තියක් ඇති කර ගන්නවා. වැරදි සිතුවිල්ලක් ඇති කර ගන්නවා. එයින් ගලවන්න ඕනේ. එයින් මිදෙන්න ඕනේ. එයින් මනස අයින් කරන්න ඕනේ. ශ්‍රද්ධාවත් අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දැනගෙන දැකගෙන ගන්න මනස අහකට ඉවතට ගන්න. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා නිවැරදිව දැනගන්න. නිවැරදිව දෙක ගන්න. ඊගා ධර්මතාවය තමයි වීර්ය. විදර්ශනා භාවනා කරන කෙනාට එනවා හොඳ වීරයක් කරනවා. ඒක හැබැයි හරියට නිවැරදිව විදර්ශනා කරන අයට විතරයි මේ උපක්ලේශ දස 10 එන්නේ. අනිත් අයට නෙමෙයි. නිවැරදිව විදර්ශනා භාවනා කරන අයට එන්නේ මේ උපක්ලේශ 10. මේ හත් වෙනි එක තමයි වීරය කියන්නේ. වීරිය කියන්නේ උනන්දුවක් ඇති වෙනවා. උවමනාවක් ඇති වෙනවා. කැපවීමක් ඇති වෙනවා. ඒ විදර්ශනා භාවනා කරන්නම ගන්න බලවත් වීරිය. බලවත් ගන්න වීරිය. ඒ වීරිය කියන්නේ සිතුවිල්ල. කය පාසයෙන් තබා ගන්න මානසික වීරියක් ඕනේ. මනස අකර්මණ්‍ය වුණොත් කය නින්දට වැටෙනවා. කය ලැබෙනවා. කය පෙරලෙනවා. නෑ. මානසික වීරියෙන් කය කෙලින් තියාගන්න පුළුවන්. නෑ මට තීන මිද්‍ය. මං අලස නෑ මං කම්මැලි නෑ. ඒක ඕනි. ඒ ධර්මතාවය නැතුව නිවනට යන්න බෑ. හැබැයි ඒ සිතුවිල්ලක් විතරයි. ඒ සිතුවිල්ල බලවත් ක්‍රියාත්මක වෙන්න දෙන්නේ. මොකද සිතුවිල්ලක් විතරයි කියලා දැනගන්න ඕනේ. එතකොට ඒ සිතුවිල්ලේ හටගන්මහා විනාශය දැනගන්න දැකගන්නත් ඕනේ.
එතකොට වීරිය කියන සිතුවිල්ල සමවයම්. එතකොට මග් නොමගට යන්නේ නැතුව මගට ගන්න අපි. කොහොමද? සද්ධා වීරි සති සමාධි ප්‍රඥා මේ ධර්මතා පහ වුණේ. නෑ එකක් තමයි වීරිය. එහෙනම් ඒ වීරිය සමව පවත් ගන්න ඕනේ. බලවත් ඕනේ. හැබැයි අඩු වෙනුත් බෑ. වැඩි වෙනුත් බෑ. සමව පවත් ගන්න. හැබැයි ඒ සිතුවිල්ලක් කියන එක දැනගන්නත් ඕනේ, දැකගන්නත් ඕනේ. වීරිය කියන්නේ සිතුවිල්ලක් විතරයි. දැනගත්තා, දැකගත්තා. සිතුවිල්ලකට ආයශ චිත්තක්ෂණේ. ඒකටත් ආයශ චිත්තක්ෂණේයි. ඇති වෙන සෙනෙන් නැති වෙන. ඇති වෙන සෙනෙන් නැති වෙන. ආයත් වීරිය ගන්න ඕනේ. ආයත් වීරිය ගන්න ඕනේ. ආයත් වීරිය ගන්න. නැවත 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 ගන්න ඕනේ. නැත්තං අකර්මණ්‍ය වෙනවා. එහෙනම් ඒක සිතුවිල්ලක් විතරයි. එතකොට යම් කිසි කෙනෙක් එනවා මට දැන් හොඳට බහන මට හොඳට වීරිය තියෙනවා. එතකොට මට වීරිය තියෙනවා කියලා ගන්නකොටම දිට්ඨිය. දැන් මටද වීරිය තියෙන්නේ වීරිය නැමැති සිතුවිල්ල. උනන්දු වෙච්ච සිතුවිල්ල. ඉහළට ඔසවපු සිතුවිල්ලක් දෙන්නේ. ඉහළට ඔසවපු සිතුවිල්ල. උනන්දු කරපු සිතුවිල්ලක් එන්නේ. ඒකේ ආයශ චිතක්ෂණේ ඉපද බින්දිනවා. ඉපදෙනාට කිව්ව උදේ බින්දල අවසන් වෙනකොට කිව්වා වේ විපරිණාම ශනේම් විපරිණාමයටපත් කරන බින්දල අවසන් වෙනවා ඒකට කිව්වා වේ කියලා එහෙනම් ඒකෙත් තියෙන උදේ වේ දර්ශනය දකිනවා ඥානෙ නෝනි ඒතර ඒකේ දකින්නේ අපි උද්‍යව්‍යාය දර්ශනය උද්‍යව්‍යාන දර්ශනය නෝනින් දකින්නේ නෝනින් දකිනවා ඒකේ යථා ස්වභාවය ඒකත් අනිත්‍යයි ඒ චිත්තක්ෂණය ඇතුළේ ඉපදෙ බිඳිනවා. එහෙනම් අනිත්‍යයි. වීරිය නැමැති ඒ මානසික ක්‍රියාකාරීත්වය. ඒතකොට මානසික ක්‍රියාකාරීත්වය තියෙනකම් කය ක්‍රියාකාරීත්වය තියෙනවා. මානසික ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙච්ච දාට තමයි කය ක්‍රියාකාරීත්වය අවශ්‍ය වෙන්නේ. බිමට වැටෙනවා. ආයි හිටවල තියන්න බෑ වාඩි කරලා තියන්නත් බෑ. බිමට වැටෙනවා කය. එහෙනම් මානසික ක්‍රියාකාරීත්වය. ඒතර මානසික ක්‍රියාකාරීත්වයට අවශ්‍යතර බලන මේ වීරියත් අපි දුකටයි තියකද්දි. ඔව්. ඒ සිතවිල්ල දුකටයි. කොහොමද? ක්‍රියාත්මක වෙන්නේ කයත් එක්ක. පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපනවා. මේ පටිච්ච සමුප්පාදය අවබෝධ කරන්නම ඕනේ. මේ ධර්මතාවයෙන් නැතුව මේ ධර්මය ගලපන්න බෑ. චතුරාර්ය සත්‍ය සෑම දෙයක්ම ගලපන්න පුළුවන් පටිච්ච සමුප්පාදයත් එක්ක. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදයත් එක්කමයි. පටිච්චසමුප්පාදයෙන් නැතුව චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. එහෙනම් වීරිය කයත් එක්ක පැටලීලා තියෙන සිතුවිල්ලක් විතරයි නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒක ප්‍රත්‍යය ආයතන වලට ආයතන ප්‍රත්‍යයයි ස්පර්ශයට ස්පර්ශය ප්‍රත්‍යයයි විඳින්න විඳීම ප්‍රත්‍යයයි ඇලීමට තණ්හාවට තණ්හාව ප්‍රත්‍යයයි උපාදානයට තදින් ගන්න උපාදාන ප්‍රත්‍යය ආය කර්ම හදන්න කර්ම කරන්න කර්ම භවයට කර්ම ප්‍රත්‍යය උප්පති භවයට උප්පති භවය ප්‍රත්‍යය පහල කරන්න ඡාතියට නැවත සකස් කරන්න පිළියෙල කරන්න භවය ප්‍රත්‍යය ඡාති ඡාතිය ප්‍රත්‍යය ජරා මරණයට ප්‍රත්‍යය කිවි උපකාරයි දැන් බලන්නක උපකාර නැද්ද කියලා ඉදිරි ධර්මයේ එහෙනම් වීරිය නැමැති සිතුවිල්ල ශරීරයත් එක්ක ක්‍රියාත්මක වෙන ධර්මතාවයක් ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි නාම රූප දෙකේ ක්‍රියාව. නාම රූපච්ඡසලය. ඒ ධර්මයේ ප්‍රත්‍යය ඉදිරියට උපකාරයි ඉදිරි ධර්මයට ස්පර්ශයට. ස්පර්ශයේ ප්‍රත්‍යය වෙනවා ඊට ඉදිරියෙන් තියෙන ධර්මතාවයට වේදනාවට. වෙන කිසිම ධර්මතාවයක් නැන්නේ මේ ප්‍රත්‍ය වෙන ස්පර්ශයමයි. ස්පර්ශයට ප්‍රත්‍ය වෙන්නේ ආයතනමයි. වෙන කිසිම ධර්මතාවයක් නැන්නේ ආයතන වලට ප්‍රත්‍ය වෙන්නේ නාම රූපමයි. හොඳට බලන්න. හොඳට විභාග කරන්න. හොඳට පරික්ෂා කරන්න. එහෙනම් ඒ වේදනාව එක ප්‍රත්‍යයි තෘෂ්ණාවට. උපකාරයි. ඉදිරි ධර්මයට ප්‍රත්‍යයි. වෙන කිසිම ධර්මයක් නෙමෙයි වේදනාවමයි තෘෂ්ණාවට ප්‍රත්‍යය. තෘෂ්ණාව ප්‍රත්‍යයි උපාදානෙට. උපාදානෙ ප්‍රත්‍යයි භවෙට. කර්ම භවෙට. කර්ම භවෙ ප්‍රත්‍ය උප්පත්ති භවයට උප්පත්ති භවයේ ප්‍රත්‍යයි ඡාතියට උපකාරයි විදිරි ධර්මයට
එන කිසිම ධර්මතාවයක් නෙමෙයි. කර්ම භවයමයි උප්පත්ති භවයට ප්‍රත්‍ය. උප්පත්ති භවයමයි පහල කරන්නේ ජාතියට ප්‍රත්‍ය. ජාතියමයි ඒ කියන්නේ පහල කිරීම, සකස් කිරීම, හට ගැනීම ඒවත් ප්‍රකට කතා කරන ඉපදීම කියන. උපදින කෙනෙක් නැහැ. පුනර්භවයක් තියෙන. ඒ ජාතිය ප්‍රත්‍ය වෙන්නේ මොකටද? ජරා මරණයට. අපි අප්‍රිය කරන එකටනේ ප්‍රත්‍ය උපකාර වෙලා තියෙන්නේ. අපි අකමැති දෙයකටනේ උපකාර වෙලා තියෙන්නේ. අපි ප්‍රතික්ෂේප කරන දෙයකටනේ උපකාර වෙලා තියෙන්නේ. ඒ මොනවාද? ජරා මරණ, ශෝක. අපි ප්‍රතික්ෂේප කරනවා. හැබැයි ප්‍රතික්ෂේප කරන්න බෑ. ලැබෙනවා. එහෙනම් ඒ වීරයන් නැමැති නාම ධර්මයක් ක්‍රියාත්මක වීම තුළ ඒක නිවැරදි පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති නිසා අපි ඒක ගත්තොත් මට දැන් හොඳ වීරයක් තියෙනවා. මට දැන් හොඳට භවනා කරන්න. මට කියලා ගන්නකොටම දික්තියට වැටිලා ඉවරයි. කතා කරයි තවත් කෙනෙක් එක මට නම් දැන් කිසි ගැටලුවක් නැහැ. මට හොඳට පැයක් උනත් ඉන්න පුළුවන්. මට පැය දෙකක් තුනක් උනත් ඉන්න පුළුවන්. මට නිදිමත එන්නේ. මට හොඳට භවනා කරන්න පුළුවන්. මගේ භවනා උසස්. මානේ. මානේ. ඒ වීරයට ඇලුම් කරනවා. ආශා කරනවා, ප්‍රිය කරනවා. තණ්හා. දැන් බලන්න කොමනාද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අපි මේ තණ්හා මාන දිට්ටි නැති කරන්නයි භවනා කරන්නේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තමන් නොදැනුවත්ව, තමන්ට නොතේරෙන ආකාරයෙන් තමන්ට වැටහෙන්නේ නැති විදියට සියුම්ම එනවා. ඉතාමත්ම සියුම් ලෙස එන්නේ. තණ්හා මාන දිට්ටි. නෑ. අපි ඒකත් නිවැරදිව දකින එක උදේ වැය. ඒතකොට චිත්තක්ෂණයක් තුල ඇති වෙනවට කිව්ව උදේ කියලා. බිඳිලා අවසන් වෙන එකට කිව්ව වැය කියලා. ඒක දර්ශනය දකිනවා මොකෙන්ද ඥානෙ. උද්‍යව්‍යාණු දර්ශන ඥානය. උද්‍යව්‍යාණු දර්ශන ඥානය. මේ තුල අපිට අනිත්‍ය ප්‍රකට වෙනවා. එනගෙ සිතවිල්ලේ ඒ වීරය නැමැති සිතවිල්ලේ ආයසත් එක චිතක්ෂණයයි චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා නම් එතන තියෙන නිත්‍ය ස්වභාවයක් නෙමෙයි ස්ථීර ස්වභාවයක් නෙමෙයි తాවකාලික ස්වභාවයක් අනිත්‍ය ස්වභාවයක් අස්ථිර ස්වභාවයක් සනේක්ෂණයක් පාස්සා වෙනස් වෙනවා විපරිණාම ස්වභාවයක් එහෙනම් අනිත්‍ය ලක්ෂණය අර පටිච්ච සමුප්පාදයත් එක්ක ගලපලා බැලුවා ආ දුක්ඛ ලක්ෂණයකුත් තියෙනවා දුක්ඛ ලක්ෂණයක් තියෙනවා දර තමන්ගේ කැමැත්ත හැටියට මේක බැහැර කරන්න පුළුවන්ද? අයින් කරන්න පුළුවන්ද? මේ ක්‍රියාත්මක වීම තුළ මට හට ගන්න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන ඒවා බැහැර කරන්න පුළුවන්ද? බැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාගේ වශයේ තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බැහැ. ඒ අනාත්ම ලක්ෂණය. ඒ නාම රූප ධර්මයන් තමන්ගේ වශයේ තම වශයේ තමන්ගේ කැමැත්තට අනුව පවත්වන්න බැරි බව අවබෝධයමයි අනාත්ම ලක්ෂණය. ඉතින් බලන්නකෝ අපි ලක්ෂණ තුනක් විශ්ේ ක්‍රියාත්මක වෙන ඊටාත්ම නිවැරදි වූ ලක්ෂණ තුනක් අපි මනසට අනුගත කරගන්න. මනසට ග්‍රහණය කරගන්න. මනසට සහතික කරගන්න. මේ සහතිකේ ඕනි. අනිත්‍යයි. දුකයි. අනාත්මයි. අන්න යම් කිසි කෙනෙක් නොමග යන්නේ නැතුව අධිගමයන් මාර්ගඵලයන් ලැබුවා කියලා නොමග යන්නේ නැතුව නිවැරදි මගට ගන්න. තමගේ මානස ගත්ත නිවැරදි මගට මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධි. ඊගාට තියෙන ධර්මතාවය තමයි සිහිය. මේ සිහිය කියන ධර්මතාවය පටන් ගන්න තැන ඉඳලා අවසානයේ දක්වාම අවශ්‍ය කරන ධර්මතාවයක් සීය කියනවා. සීය කිව්වේ සතියට. ඒක මේ සතිය නැතුව යන්න පුළුවන්ද මේ ගමන? සද්ධා වීරි සති. මේ සීය කියන ධර්මතාවය නිරන්තරයෙන්ම ඕනේ. අපි සෑම තිස්සෙම සෑම වෙලාවකම අපි කතා කරනවා කියනවා මේ සතිය හා යෝනිසෝ මනසිකාරය ගැන. නිරන්තරයෙන් කියනවා මේ ධර්මතා දෙක නැතුව මේ ගමන යන්න බැහැ. එන එකක් සතිය හෙවත් සිහිය නිවැරදි සිහිය. તો නිවැරදි සිහිය අපි දන්නවා කාය කායනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති. සතිය ඕනේ. හතර අධිපට්ඨාය. ඒ කායනෝයම් වික්කෝය මග්ගෝ. එහෙනම් සිහිය
සිහිය කියන්නේ මොකක්ද? සිහිය කියන්නේ නාම ධර්මය. සතිය. චෛතසිකයක්, කුසල චෛතසිකයක්, නාම ධර්මයක්. તો නාම ධර්මයේ කායස. නාම ධර්මයේ කායසයක චිත්තක්ෂණයයි. දැන් අපි බලන මේකේ අනිත්‍ය ලක්ෂණයක් තියෙනවද, දුක්ඛ ලක්ෂණයක් තියෙනවද, අනාත්ම ලක්ෂණයක් තියෙනවද? මොකද අපි මෙතනදී පැහැදිලි කරගන්න ඕනේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුර විවිධ ආකාරයෙන් විවිධ කොටස් අරගෙන බෙදලා වෙන් කළ බලල මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන පැහැදිලි කරගන්න ඕනේ. එහෙනම් සතියේවත් සිහිය හැබැයි විදර්ශනා භාවනා කරන කෙනාටම තමයි තියෙන්නේ. අනිත් අයට නෑ. කෘතඥ පුච්චයට නෑ. අර දෙන මිච්ඡා සති. අර දෙන සම්මා සති. හැබැයි මේ සතිය කියන නාම ධර්මයේවත් මේ සිතුවිල්ල දැන් යමෙක් එතනනහමට හොඳට සිහිය තියෙනවා. මට දැන් කිසි ගැටලුවක් නැහැ. මට සතිය තියෙන හොඳට මට හොඳට සිහිය තියෙනවා. මගේ භාවනා කරන්න ගත්තාම මගේ සිත යන්නේ නැහැ වෙන වෙන අරමුණු වලට, නීවරණ වලට යන්නේ නැහැ. මට හොඳට සිහිය තියෙනවා. මට සිහිය තියෙනවා කියලා ගත්ත තැනම දික්තිය. මට සිහිය තියෙනවා. ඒකට බලන්න පුච්චලේ ආරූඪ කරගෙනනේ දාගත්තේ. ඒ මානසිකාරයේ සිට හදාගත්ත පුච්චලේ කාරුඩ කරගෙන නැති කෙනෙක් කාරුඩ කරගෙන ඉතින් නැති දෙයක් කාරුඩ කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක දිට්ඨිය. සතිය කියන්නේ සීය, සීය කියන්නේ නාම ධර්මයක්. එහෙනම් දැන් මටද සීය නැහැ, සිත විලක් විතරයි. නාම ධර්මයක් විතරයි. ඒ ධර්මතාවයේ තියෙන ආශ්‍රය කච්චිතක්ෂණයක්. සතිය නැමැති ඒ නාම ධර්මයට ආශයක චිත්තක්ෂණයයි. ඒක චිත්තක්ෂණයක් තුළ ඇති වෙනවා. ඇති වෙනවට කියෝ උදේ කියලා. බිඳිලා අවසන් වෙනවා. ඒකට කියව වෙයි කියලා. විපරිණාමයි. පෙරලනවා. හටගත් ස්වභාවයෙන් පෙරළුවා. උදේ හටගත් හටගන්න හටගත් ස්වභාවයෙන් පෙරළුවා විපරිණාම. බිඳිලා අවසන් කරා. වෙයි. දර්ශනය දැක්කා ඥානෙ නුවණින්. උද්‍යාව්‍යාන දර්ශන ඥානය තවත් ශක්තිමත් ප්‍රබලයි. මේ සෑම දෙයකින්ම අපි උපදවා ගන්න, බලවත් කරගන්න, ශක්තිමත් කරගන්න ඥානය. උද්‍යාව්‍යාන දර්ශන ඥානය ඉපද බින්දින බව. එහෙනම් මේ නාම ධර්මයේ තියෙන ඉපද බින්දින බව. එතකොට ඇයි තණ්හාමාන දික්තියෙන් ගන්නෙ? ඒතර මට තියෙන සතිය 100 කියලා ගන්නකොටම දික්ක. මගේ සිහිය මනාව තියෙනවා. මට සිහිය, මගේ සිහිය බොහොම ඉහළයි. මානිය ඒ සතියට හේවත්, ඒ සිහියට හේවත්, ඒ නාම ධර්මයට ඇලුම් කරනවා, ආස කරනවා, ආස්වාදනය කරනවා. තණ්හා දැන් බලන්න සතියත් මොකද්ද කරන්නේ කියලා. සතියත් හදනවා කෙලෙස්. හැබැයි සතිය ඕනේ. සිහියනේ සතිය නැතුව මේ ගමන යන්න බෑ. පටන් ගත්තා නම් යම් තැනකින් යම් වෙලාවක යම් ස්ථානයක මේ ස්කන්ධ පංචකය බෙදලා වෙන් කළා බලන්න, එතනදී අවශ්‍ය කරන මූලිකම ධර්මතාවය තමයි සතිය. මේ ධර්මතාවය නැති යන්න. එහෙනම් මේ ධර්මතාවයේ දැන් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට මේ සතිය නැමැති ඒ චෛතසිකයේ ඒ නාම ධර්මයේ යථා ස්වභාවය පෙන්නවා බුදුරජාණන් වහන්සේ. මෙච්චර වෙලා පෙන්වුවේ නේ, මෙච්චර කල් පෙන්වුවේ. ඒකේ යථා ස්වභාවය. එනං සතිය කියන ධර්මතාවය මටද සිහිය දික්ටි. මගේ සිහිය බලවත් හොඳයි. මානෙ ඒ සිහියට ඇලුම් කරනවා. මගේ සතිය ඒ සිහියට ඇලුම් කරනවා, ආශා කරනවා. ඒකේ ආස්වාදයේ විඳිනවා. ආස් හොඳට සිහිය තියෙනවා මට. ඇලුම් කරනවා, ආශා කරනවා, තණ්හා නෑ. ওই ධර්මතාව තුනෙන් තොරව යන්න ඕනේ. තණ්හා මාන දික්තිය තියෙන පෘථග්ජන පුච්චරයට එන දික්තියවත් විසුද්ධි වෙලා නැහැ. ඒ කියන්නේ සක්කාය දික්තියවත් නැති වෙලා නැහැ කියන එකයි එකෙන්. ඒකේ තේරුම් ගන්න තියෙන්නේ. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ඇවිල්ලා සතිය ඒ ආකාරයෙන් සතිය පිළිබඳව අවබෝධ කරගත්තේ නැත්නම්, වටහා ගත්තේ නැත්නම් එයාට තම සක්කාය දික්තියක් තියෙනවා. සක්කාය දික්තියවත් නැති වෙලා නැහැ. තේරෙනවද? පැහැදිලිද? එනං ඒ සතිය නැමැති නාම ධර්මයට ආයශ්‍යක චිත්තක්ෂණයයි. ඒක චිත්තක්ෂණයක් තුළ ඉපදෙනවා. ඉපදෙන ස්වභාවයෙන් බිඳෙනවා. උදය
අනිත්‍ය ස්වභාවය. ඒ ඇතිව නැති වෙන ස්වභාවය මනසින් දකින්නවද? ඒක අනිත්‍ය ලක්ෂණය දර්ශනයට ප්‍රත්‍යයයි. උද්‍යව්‍යාණු දර්ශන ඥානය අනිත්‍ය ලක්ෂණය දකින්න ප්‍රත්‍ය වෙන උපකාර වෙන පිහිට වෙන. උද්‍යව්‍යාණු දර්ශන ඥානයෙන් නැතුව අනිත්‍ය ප්‍රකට වෙන්නේ. හඳයි අපි මේ සතියක් බලනවා දුකටයි දුකටයි කිදි කියලා. පටිච්චසමුප්පාදයට ගල්පයි. නාම ධර්මයක්. ඒතර නාම ධර්මයක් ක්‍රියාත්මක වෙන්නේ රූප ධර්මයක් එක්ක බැඳිලා තියෙන්නේ. සිත බැඳිලා තියෙන්නේ කයත් එක්ක. කයට කිව්ව රූප කියලා, සිතට කිව්ව නාම කියලා. සිතේ එක්තරා ස්වභාවයක් සතිය හෙවත් සිය. සිතේ ස්වභාවය. නාම රූප දෙකයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාව ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. මොකේද? ආයතන. නාම රූපච්ච සලය. ඒ ධර්මයේ ප්‍රත්‍යය ඉදිරි ධර්මයට ස්පර්ශයට. ස්පර්ශය ප්‍රත්‍යයයි. විඳින්න විඳීම ප්‍රත්‍යයයි. ඉදිරි ධර්මයට තෘෂ්ණාවට. තෘෂ්ණා ප්‍රත්‍යයයි. ඉදිරි ඊගා විදිරි ධර්මයට ඒ උපාදානෙට. ඒ ධර්මයේ ප්‍රත්‍යයයි ඊගා විදිරි ධර්මයට. ඒ තමයි උපාදානයේ ප්‍රත්‍ය වෙන්නේ කර්ම භවයට. කර්ම භවය ප්‍රත්‍යයයි උප්පත්ති භවයට. උප්පත්ති භවය ප්‍රත්‍යයයි ඡාතියට. උපකාරය. ඡාතිය ප්‍රත්‍යයයි ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස සම්බවන්ති. දැන් එතකොට සතියත් සතියට ඉඩ දීලා සතිය පවත්තලා සතියට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා දැන් මොකද උනේ? ද බලාපොරොත්තු වෙච්ච නැති දෙයක්. අයියෝ මේ ධර්මතාවයත් ගිහින් දාන්නේ දුකටනේ. ඇයි ජරා මරණ උරුම කරනවානේ? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උරුම කරනවානේ. එහෙනම් එකක් දුකයි. මේ සතිය කියන ධර්මතාවයේ මේ නාම ධර්මය තමන්ගේ කැමැත්ත හැටියට පවත් ගන්න පුළුවන් ද? චිත්තක්ෂණය තුළ ඉපද බිනවද? තමන්ගේ කැමැත්ත හැටියට පවත් ගන්න පුළුවන් නම් පැය ගණක් ඕක තියාගන්න බෑ. චිත්තක්ෂණය තුළ ඉපද බිනේ. චිත්තක්ෂණය අවශ්‍ය. එහෙනම් චිත්තක්ෂණය කායස තියෙනවා නම් ඉපද බිනේනවා නම් ඒක දකින්න නිවැරදිව හට ගන්නවට කිව්ව උදේ සනේ විපරිණාම හේවත් බිඳිලා අවසන් කරනවට කිව්ව වැය. උදෑසන දර්ශනය දැක්කා ඥානිය නොනි නොනින් දැක්කා. දැන් එතකොට බලන්න උදෑසනු දර්ශන ඥානිය අපිට මේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනි ඥානිය මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී ඇති කරගෙන යන්නේ ඒ තුලින් අනිත්‍ය දුක් අනාත්ම කියන ධර්මතාවයනොත් ප්‍රකට කරගෙනයි අපි යන්නේ. ඥානත් උපදවාගෙන විච්ඡේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ලක්ෂණ තුනක් මනාව දැනගෙන මනාව දැකගෙන අපි ඉදිරියට යන්නේ. නිවැරදි වෙන්න. එකයි මග නමග. එහෙනම් සද්ධාව අපි සතියක් ගන්නෙ නැහැ නේද? සතියක් ගන්නෙ. ඇයි? සතියක් දුකටයි තියෙනක්. අනිත්‍යටයි තියෙනක්. අනාත්ම ලක්ෂණයක් තියෙන එකක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම. මේ ස්වභාවයක් තියෙන සතිය නැමැති ධර්මතාවය. එහෙනම් ඒකට තියෙන ආසාවත් අයින් කරනවා. ඒ ඇලීමත් අයින් කරනවා. අනිත්‍ය දුක් අනාත්ම වශයෙන්ම මෙනෙහි කරනවා. ඒකට ප්‍රිය කරන්නේ. ඒකට ආශ කරන්නේ. ඇයි? ආශ කළොත් තන්න. ඒ පිළිබඳව කතා කළොත් මට හොඳට සීය තියෙනවා කියලා. මගේ සීය බොහොම හොඳයි කියලා. මානේ. මට සීය තියෙනවා කියලා ගත්තොත් දිටි. සිතවිල්ලක් වශයෙන් ගන්නෙ. නාම ධර්මයක් හැටියට ගන්නෙ. ඒක ඇතිවීම නැතිවීම දකින්නේ. මට සීය තියෙනවා. නැති පුච්චරේ කාරුඩ කරගත්තා. පුච්චරෙක් නෑ, සත්‍යෙක් නෑ. නැති කෙනේ කාරුඩ කරගෙන තණ්හාමාන දික්ටි ඇති කරගත්තා. ඒතකොට තමන්ම දැනගන්න, තමන්ම දැකගන්න, තමන් තාම චුල්ල සෝතාපන්නවත් වෙලා නෑ කියලා. ඇයි? චුල්ල සෝතාපන්න වුණොත් දික්ටි තියෙන්න බෑ. ඒතර මටද සිහිය? හිතපු ගමන් දික්ටි. නෑ, සිතුවිල්ලක් විතරයි කියලා හිතුවා. නාම ධර්මයක් විතරයි කියලා හිතුවා. සම්මාදිට්ඨි. එහෙනම් දිට්ඨිය උගුල්වල දාලා තියෙනවා. උගුල්වල කියන්නේ සම්පූර්ණ අහකටම ගලවල දැම. කපලා නෙමෙයි. කැපුවොත් ආයේ හැදෙනවා. උගුල්වල දාන. උගුල්වල අහකට දාන. එහෙනම් දිට්ඨිය උගුල්වල අහකට දාන්න ඕනේ.
තර අපි මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියට එනකොට බලන්න ඕනේ අපි දික්කේ උගුල්ලලා දෙවිලා තියෙන්නේ කියලා. දික්කේ උගුල්ලලාම ඇවිල්ලා නම් අපට එතනදී මට සිහිය තියනවා කියලා කතා කරන්න. මට සිහිය තියනවා කියලා කතා කරන්න බෑ. හයි දික්කේ ගලවලා ඇවිල්ලා තියෙන්නේ. දික්කියත් එක්කනම් ඇවිල්ලා තියෙන්නේ. සක්කාය දික්කේ තියෙනවා. එහෙනම් තමයි චුල්ලසෝතාපන්න නැහැ කියලා තමන්ට දැනගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන් අවබෝධ කරගන්න පුළුවන්. ඒ අනුව අදරමි නියමිත ධර්ම දේශනාව අවසන් කරනවා. ඉදිරි කරුණු ඉදිරි දේශනාවලදී දේශනා කරනවා. අද ධර්ම දේශනා විදායකත්වය ගත්තා. ඉගත් අය භාර්යාව ඇතුළු දරුවන් තිදෙනා අරමුණ උඩ තෑ බොටුව විසූ විශ්‍රාමලත් විදුහල්පති ඩීඑම් නිහාල එරබද්ද මහතා සහ පරලොස් සැපත් ඒ මහතා පරලොස් සැපත් වසර දෙකක් ගත වීම නිමිත්තෙන් දෙපාර්ශ් නිමිත්තෙන් දෙපාර්ශ්වයෙන් පරිලෝසපත් සියලු ඥාති සම්සාරික පින් අනුමෝදන් කිරීම දහමට ලැබි සියලු දෙනාට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ භාර්යාව ඇතුළු දරුවන් තිදෙනා විසින් සෙත් ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන්න් වහන්සේට බෞද්ධ ආනාලිකාවේ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට නම් මේ රැස් කරගත්තා නම් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ පරිලෝසපත් ඩීඑම් නිහාල එරබද්ද මහත්තයා ඇතුළු දෙපාර්ශ්වය පරිලෝසපත් යම් ඥාතියන් එසියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඒ සෑම කෙනෙක්ම උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ඉදම් මේ ඥාතීනම් හෝතු කියන ගාථාවන් කියන. රැස් කරගත්තනම් අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා දෙවියන්ට පින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං සුලෝ ප්‍රසාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං සුදේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං තුමන් පරන්ති. එවගේම රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ගෞරවනීය දේශකයන් වහන්සේට බෞද්ධ මාධ්‍යාලය කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය පිණිස වේවා. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය තිරචීවනයේ දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සඳහා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ. එවැගේම ධර්මයට ලැබි සියලු දෙනාට මේ ධර්ම ශ්‍රවණය කරපු ධර්මයට ලැබි ධර්මයේ ගවේෂණය කරන මේ සියලු දෙනාටම මේ භවයේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා කියලා හිතාගෙන සාදු කියන් සෑම දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස නිච්ඡං වත්තා පචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවත අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිච්ඡතු. සෑම දිනාටම තෙරුවන් සරණයි.